උත්යයිති වාසකම් දිනා ගන්න ඕනේ. නමුත් ඒකට මානව හිමිකම් වෙනුවෙන් උසාවියවත් යන්න බැරි. දරුවෝ ඵලි නැහැනේ. උසස් පෙළ පිළිතුරු පත්‍ර උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ප්‍රමාද වීම ප්‍රශ්නයක්. මොකද අපිට නියමිත කාලසටහන අනුව ඉදිරියට යන්න විශාල අභියෝගයක් තියෙනවා. නමුත් කොහොම වුණත් මම විශ්වාස කරනවා දැන් ගුරු සංගම් ඒ වගේම විශ්වවිද්‍යාල මහ මේ ආචාර්ය සංගමය තව දින කීපයක් ඇතුළත මේ කටයුතු ආරම්භ කරයි කියලා සිල් දනන්ටම අපි ආරාධනා කරනවා. අපෙන් පැත්තෙන් කරන්න පුළුවන් එදීමනා වැඩි කිරීම මේ සියල්ලම දැන් කළා තින්නේ. ඒ අයගේ තිබුණු වෘත්තීය ක්‍රියාමාර්ග නිසා තමයි එහෙම අරන් තිබුණේ. නමුත් මේකට උසස් පෙළ දරුවෝ ලක්ෂ 3000ක් උතර පෙනින්දලා තිනවා. එයාගේ සම්පූර්ණ අනාගතෙම රැඳී පවතින්නේ මේ ප්‍රතිඵලත් එක්ක. ඉතින් මම හිතනවා ඊළඟ දින කීපය තුළ මේ කටයුතු අවතීර්ණ වෙයි කියලා. දැනට පවත්වීමට නියමිත ඕලෙවල් විභාගයේම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒලෙවල් එක්සෑම් එක අවසන් උත්තරපත්‍ර පරීක්ෂා කිරීම අවසන් වෙලා තමයි අපිට සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගන්න වෙන්නේ. හැබැයි දැන් හරි මේ කටයුතු අවතීර්ණ වුණොත් අපිට ඒ නියමිත කාලෙදි තියන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් ඉතින් සතියක් දෙකක් ඒ වගේ කාලයක් යහට මහට වෙන්න පුළුවන්. උත්තරපත්‍ර බැලීම සඳහා ගුරුවරුන් ඉදිරිපත් වීම ඒ කියන්නේ ප්‍රමාණවත් නැද්ද? ගුරුවරුන් දැන්ට 14000ක් පමණ ආයුධම් කළා තිනෝ. තව 4000ක් විතර අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව නැවත දැනුම් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා විභාග කොමසාරිස්තුමා. ඒ වගේම අර සමහර විෂයන් වල ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවානේ. ඒ කටයුතු හෙට ඉඳලා ආරම්භ කරන්න කටයුතු කළා තිනෝ. වෙනදාට උත්තරපත්‍ර සම්පූර්ණ පරීක්ෂා කරලා ඉවරලා තමයි ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගන්නෙ. නමුත් දැන් ඒක කලින් පටන් ගත්තාම අපිට ඒ සඳහා මිඩංගුන කාල සීමාව අපිට මේකෙන් ඉලව් කරගන්න පුළුවන් වෙයි. එතකොට කවද විතර වෙනකොට මේ උත්තරපත්‍ර බැලීම ආරම්භ කරනවද? ඔව් ඒක දැන් විභාග කොමසාරිස්තුමා හෙට අනිද්දා ඒක දැන් මේ වෙනකොට ඒ කටයුතු එතුමා කරගෙන යනවා. ඉතින් ඒක සහයෝගය අවශ්‍යයි විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහ උත්තරපත්‍ර පරීක්ෂා කරන ගුරු මහත්ම මහත්මීන්ගේ. දැන් මේකෙදි මේ වෘත්තීය සමිති නේද මේවා ප්‍රමාද කරනවා කියලා හැඟෙන්නේ? නැත්තම් දීමනාවත් වැඩි කරලා තියෙනකොට මේ ඒක තමයි. ඉතින් මෙතන අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න ඕනේ. නමුත් ඒකට මේ මානව හිමිකම් වෙනුවෙන් උසාවියවත් යන්න බැරි. මේ දරුවෝ ඵලි නැහැනේ ඒකට නේද? මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ කාගේද? මේ අසරණ දරුවන්ගේ. ඒ ගැන හිතන්න ඕනේ හැමෝම. ඉතින් මේ ඔබතුමා වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරන වෘත්ති සමිතියක මාස දෙකකට කලින් සාකච්ඡා කළ ඔය ක්‍රියාමාර්ග ගන්න ඔක්කොටම කලින් මම තමයි අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා දීමනා වැඩි කරන්න ආචාර සංගමයත් එක්ක දෙවතාවත් සාකච්ඡා කළා. එකක් දෙවෙනි සාකච්ඡාව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් රාජ්‍ය පරිපාලන මේ සියලුම නිලධාරීන් එක්කම සාකච්ඡා කළා. මම අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා. ඉතින් එතෙන්දී ඔය බදු පිළිබඳ ප්‍රශ්නේ අර සෙසු ප්‍රශ්න අපිට විසඳගන්න පුළුවන්කම ලැබුණා.